ජනාධිපති වර්ණයේ පැවැත්වීම පිළිබඳව තවත් අභියෝගයක් අධිකරණ ඉදිරියේ අද මතු කරලා තිබෙනවා. මේ නඩුකරය බරපතල සැලකිල්ලක් දක්විය යුතු කාරණයක් හැටියට අපි දකින්නේ නැහැ. ඊට අදාළ තීන්දු කීපයක්ම මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙනවා. නමුත් පැසල් සංවිධානයේ හැටියට මේ නඩුකරය සඳහාත් අද අතරමැදි පෙත්සම්කරුවෙක් හැටියට අපි පෙනී හිටිනවා. නමුත් අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ජනාධිපති වර්ණයේ පැවැත්වීම සඳහා ඒ කිසිසේත්ම බාධාවක් වෙයි කියලා. මොකද මේ පිළිබඳව පූර්ව තීන්දු ගණනාවක් මේ වෙනකොටත් අපි සතුව තිබෙන නිසා. ඒ වගේම තව දින දෙකකින් මේ රටේ මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා මැතිවරණය ප්‍රකාශ කිරීම සඳහා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ඉදිරි දින දෙකෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිවම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්නට, ඒ වගේම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට පැවරලා තිබෙන ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරන්නට ක්‍රියා කරයි කියලා. ඒකම අපි දැක්කා මැතිවරණය සඳහා මුදල් තිබෙනවද කියන කාරණය පිළිබඳව සොයාබලන්නට මැතිවරණ කොමිෂම නිලධාරීන් කැඳවලා තියෙනවා. අපි අවධාරණය කරන්නේ මුදල් තියෙනවද නැද්ද කියන කාරණේ විමසීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ජනාධිපති වර්ණය සඳහා මුදල් මේ වෙනකොට පාර්ලිමේන්තුවෙන් වෙන් කරලා තිබෙන්නේ. ඒ වගේම ඒක රජයේ වගකීමක් වෙනවා. මේ වෙනකොට ආණ්ඩුව මහාමාර්ග සංවර්ධනය, පාලං බෝක්කු, ඒ වගේම සහනාධාර බෙදීම් විවිධ කාරණා සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කරමින් තිබෙන නිසා මැතිවරණය සඳහා මුදල් ගැටලුවක් ඇති වෙන්නට බැහැ. ඒ වගේම අපි අවධාරණයෙන් ඉල්ලා සිටිනවා මේ වෙනකොට රාජ්‍ය බලය සහ රාජ දේපල නිල වශයෙන් ජනාධිපති වර්ණය ප්‍රකාශපත් නොකරන තත්ත්වයක් තුළ පවා මේවා බරපතල ලෙස භාවිතයට ගැනීමෙන් තිබෙනවා. අපි විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඒ වගේම පරිපාලන සේවා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රාජ්‍ය බලය සහ රාජ දේපල අවභාවිතා කරන්නට හැකියාවක් නැහැ මේ රාජ්‍ය නිලධාරීන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා නොදෙනවා නම්. මේ රට මේ මට්ටමට මේ ආර්ථික අගාධයට ගෙන යාමේ වගකීමේ සැලකිය යුතු කොටසක් දේශපාලඥයන්ට යනවා. වගේම දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි මේ රාජ්‍ය දේපල අවභාවිතා කරන්නට, ඒ වගේම ඒවා තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කරන්නට ඉඩකඩ ලැබෙන්නේ රාජ්‍ය නිලධාරීන් ඒ සඳහා ඉඩකඩ ලබා දුන්නොත් පමණයි. ඒ නිසා අපි තාම ගෞරවයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් පරිපාලන සේවයේ සියලුම නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ආර්ථික අර්බුදයක් ඇතිවෙච්ච මොහොතේවත් මේ දේශපාලන නායකයින්ට අවැසි විදිහට තමන්ගේ බලය උදෙසා රාජ්‍ය දේපල අවභාවිතා කරන්නට ලබා දෙන ඉඩකඩ අහිමි කරන්නට කියලා. ඔබ ඍජුව ක්‍රියා කළොත්, ඔබ ස්වාධීනව මධ්‍යස්ථව ක්‍රියා කළොත් දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයින්ට මේ රටේ සම්පත් අවභාවිතා කරන්නට හැකියාවක් නැහැ. නිසා අපි සමස්ත රාජ්‍ය සේවයෙන්ම ඉල්ලා සිටින්නේ ඒ සඳහා කිසිදු ඉඩකඩක් ලබා දෙන්නට එපා. නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්නට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට කියලා.